විසිදක වසර උෂමලක්ණයට බලපාන ආකාරය තමයි සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. 2022 වසරේ උෂම ලග්නේ ග්‍රහචාරය පටන් ගන්නේ රාහු එකේ, කේතු කුජ චන්ද්‍ර හත්වැන්නේ, රවි සිකුරු අටවැන්නේ, බුධ සනි නවවැන්නේ, ගුරු දසවැන්නේ ගෝචර ගමනේ යෙදෙමින්. එතකොට උෂම ලග්න හිමියන්ට අප්‍රේල් 13න් පසුව සුබ කාලයක් පෙන්නුම් කරනවා. අප්‍රේල් මාසේ 13න් පසුව සුබයි. අප්‍රේල් 26න් පසුවත් සිකුරු මීන රාශියට පැමිණෙන නිසා එතන් පටනොත් හොඳයි. එතකොට උෂම ලග්න හිමියෝ දියමන්ති එමරල් නිල්මණික් පැලඳීම හොඳයි ඒ දසාවල් ගත කරනවා නම්. විශේෂයෙන් උෂම ලග්න හිමියන්ට බුධගේ සිකුරුගේ මහා දසා අතුරු දසා ගත කරනවා නම් බොහෝම සුබ කාලයක් පෙන්වා දෙනවා. ඒක කියන්න ඕන විශේෂයෙන්. උෂම ලග්න හිමියන්ගේ නමවැන්න කියන්නේ මකර රාශිය. නමවැන්නේ මේ වෙලාවේ කාගේ හරි 8 9 10 8 9 10 චන්ද්‍රය ඉන්නවා නම් උප්පත්තිය එයාට ජම්මේ රාස්තකේ මානසිකව පීඩණයට ලක් වෙරෙවෙනියා. ඒක නිසා ඒ එවැනි අය ඉන්නවා නම් ශාන්ති කර්ම ටික කරන්න ඕන. මුතුන්ජය යන්ත්‍රය, විෂ්ණු ආරෝග්‍ය යන්ත්‍රය, ගොඩාක් මාර කපල වගේ තියෙනවා නම් එහෙම කරන්න ඕන. ඊළඟට නුගවුස්සයට ආවතේවකම් කිරීම, නිල්මණික් පැලඳීම රිදී ලෝහේ, යාචකයන්ට නිල් රෙදි දන් දීම, මහලු නිවාසවලට දන් දීලා තල කැරලි දන් දීම, කපුටන්ට එල්ගිතෙල් මිස්ස කිරිපත් කෑමට තැබීම, මේ වගේ දේවල් අනුගමනය කරනවා නම් හොඳයි. ජම්මේ රාෂ්ටකයේ තියෙන අය විශේෂයෙන් කිරියම්ම දානයක් දෙන්න ඕන ජම්මේ රාෂ්ටකයක් තියෙනකොට. ඒක කියන්න ඕන අනිවාර්යෙන්ම. තව දෙයක් කියන්න ඕන, 2022 වසරේ දැන් චන්ද්‍රය නමවැන්නේ ගමන් කරන නිසා උෂම ලග්න හිමියන්ගේ දෙවැන්නේ මිතුන රාශිය කියන්නේ දෙවැන්න උෂම ලග්න හිමියන් දෙකේ චන්ද්‍රය ඉන්නවා නම් දැනුත් ඒ රාෂ්ට්‍ර කපලයක් යනවා චන්ද්‍රාෂ්ටමී රාෂ්ට්‍රකය. මේක යවනාචාර්ය කියපු විශ්වරයා කියපු විදිහට රජකම ගහලා යන එක. මහින්ද රාජපක්ෂගේ තුන්වෙනි වර ජනාධිපති කමෙන් එයාට දිනන්න බෑ කියලා මං කිව්වේ අන්නේ ශ්ලෝකයේ අනුව. ඒක නිසා මෙතන වැදගත්කමක් තියෙනවා. චන්ද්‍රය දෙකේ ඉන්න අයටත් මේ පොඩි පොඩි සහනයක් ලැබෙනවා. සෙනසුරු 9ට ගියාම අප්‍රියල් 29/2022 ඔන්න නැවත කියනවා සිකුරු මහා දසා බුධ මහා දසා ගත කරන මේ උෂම ලග්න හිමියන්ට පමණයි 2022 වසරේ සුභඵල තත්ත්වයන් තියෙන්නේ. ඒ ඇරුණම තව සුභඵල ලැබෙන ක්‍රමයක් තියෙනවා. උප්පත්තියේ චන්ද්‍රයෙන් 3 වෙන්නේ 6 වෙන්නේ 11 වෙන්නේ නම් මේ සෙනසුරු ආවේ අන්න එතකොට සුභඵල දෙනවා. දැන් උෂම ලග්න හිමියෝ අන්න ඒක හිතන්න ඕන පොඩ්ඩක්. දැන් උෂම ලග්න හිමියන්ගේ 8 වෙන්නේ නම් හිතියේ උප්පත්තියේ චන්ද්‍රය අන්න එයාට හොඳ වෙනවා. චන්ද්‍රය 3 වෙන්නට සෙනසුරු, ඒ නිසා අප්‍රියල් 29 වෙනි ඉඳන්. ඒ වගේම 5 වෙන්නේ චන්ද්‍රය ඉන්න අයටත් උෂම ලග්න හිමියන්ගේ මේ සෙනසුරු මාරු අප්‍රිල් 29න් පස්සේ සුභඵල දෙනවා. දෙවැන්නේ හිටපු අයට උප්පත්තියේ චන්ද්‍රය එතනත් සුභඵල හම්බ වෙන්නේ නැහැ කියලා මම කියලා දුන්නා. චන්ද්‍රාෂ්ටමී රාශියක් පවතිනවා කියලා. එහෙනම් උප්පත්තියේ යම්කිසි කෙනෙකුගේ ලග්නේ නෙමෙයි 12 වෙන්නේ හිටියනම් චන්ද්‍රය ඒ අයට අනිවාර්යයෙන්ම සුභඵල හම්බ වෙනවා. මොකද චන්ද්‍රයෙන් 11 වෙන්න නිසා. චන්ද්‍රයෙන් 3 වෙන්න 6 වෙන්න 11 වෙන්නේ නම් ඒ අයට සුභඵල දෙනවා මේ සෙනසුරු මහා දසාවේ. ඒක නිසා අන්න මේ කියපු විදියට ග්‍රහ පීඨීම් තියෙනවනම් අවබෝධයක් තියෙන අයට මේක බලා ගන්න පුළුවන්. තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරන 2022 වසර ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන උෂම ලග්න හිමියන්ට තෙරුවන් සරණයි.